කලබල විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ වර්ෂාපත නිරීක්ෂණ මධ්‍යස්ථානවල දත්තා අනුව විශේෂම පහුගිය පැය 24 ඇතුළත වාර්තා වෙන වර්ෂාපතන දත්ත විදියට ගත්තාට පස්සේ රත්නපුර දිස්ත්‍රික්කයේනුත් ඒ වගේම බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේනුත් මිලිමීටර 60-70ක පමණ තද වැසි වාර්තා වෙනවා. ඒ වගේම බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක වලින් සාමාන්‍යයෙන් මිලිමීටර 40-50 පමණ වැසි වාර්තා වුණා. අද දවසේ කාලගුණය පිළිබඳ අවධානය යොමු කරද්දී අද දවසේදී විශේෂයෙන්ම බස්නාහිර සබරගමුව වයඹ දකුණු පළාත් ඒ වගේම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වෙවි. ඒ අතරින් විශේෂයෙන්ම සබරගමු පළාතේත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සාමාන්‍යයෙන් මිලිමීටර 50ට පමණ වැඩි තරමක තද වැසි අද දවසේදී බලාපොරොත්තු විය හැකි. ඊට අමතරව අපි ගත්තොත් ඌව පළාතේත් අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පමණක් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද වයඹ පළාත් ඒ වගේම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටිනට හමන පැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළං පැවතිය හැකි. ඉතින් ඒ පිළිබඳවත් අවධානයෙන් පසු වෙන්න කියලා ජනතාවට මතක් කර සිටිනවා. දිවිනටවන මුල් තීරයේ පිළිබඳ අවධානය යොමු කරද්දී පුත්තලම සිට කොළඹ ගාල්ලාරා හම්බන්තොට දක්වා වෙරළ රොබ්බෙන්න මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් පමණක් ඇති වේවි අද දවසේදී. ඒ වගේම සුළං නිරිත දෙසින් හමායන අතර සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30-40 වගේ අඥාන් ගන්න පුළුවන්. කෙසේ වෙතත් මුලතිවුස් සිට කන්කසන්තුරේ හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළ රොබ්බෙන්න මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 55-65 වගේ අඥාන් වලට වැඩි විය හැකි. ඒ කියන්නේ මේ මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. ඉතින් දිවර සහ නාවක ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කර සිටිනවා.